look at people and I wonder all day, who are you and you are not the one. Hello හැමෝටම welcome කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම game goel k youtube channel එකට. ඉතින් අපි මේ ඉන්නේ 20/22 අවුරුද්දේ අන්තිම මාසේ, ඒ කියන්නේ දෙසැම්බර් මාසේ. ඉතින් ඒ හින්දා අද video එකෙන් අපි කතා කරන්න යන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් වල රිලීස් කරපු සුපිරිම Android සහ iOS mobile games 10 ගැන කතා කරන්න. ඉතින් මේ වගේ videos හැමදාම ඔයාගේ ළඟට ගෙන්න ගන්න ඕන නම් දැන්ම මේ වීඩියෝ එකට ලයික් කරලා Game Goel කියන YouTube channel එකත් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මොනවද මේ games 10 කියලා. List එකේ 10 වෙනි game එක තමයි Last Outlander කියන්නේ. Thank you. I feel nice. Hey, what's up? ඉතින් මේ ගේම් එක ෆැන්ටසි ස්ටෝරි ලයින් එකක් තියෙන ගොඩක්ම ඉන්ට්‍රස්ටිං සර්වයිවල් RPG ගේම් එකක්. ඉතින් මේක අපිට ඕන කරන යුනික් අයිටම්ස්, වෙපන්ස්, මැජිකල් පවර්ස් වගේ දේවල් එකතු කරගෙන මේ අයිලන්ඩ් එකේ හම්බෙන මොන්ස්ටර් එනිමිස්ලාත් එක්ක සර්වයිව් වෙලා ඉන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ සර්වයිවල් ගේම් එකක්. මේක අපිට ගොඩක් ලොකු මැප් එකක් වගේම එක එක විදිහේ මිෂන් ටයිප් ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම ග්‍රැෆික්ස් එහෙමත් ගොඩක් හොඳයි. ඉතින් ප්ලේ කරලම බලන්න. ඉතින් ඔන්න අද අපේ වීඩියෝ එකේ ස්පොන්සර් තමයි මෙන්න මේ ෆයිට් ලෑන්ඩ් ඉන්ෆිනිටි කියන ඇන්ඩ්‍රොයිඩ් ගේම් එක. ඉතින් මේ ගේම් එක ලංකාවේ අපේම ගේමින් ඩිවලොපර්ස්ලා අතින් නිර්මාණය වුණු ගොඩක්ම ඉන්ට්‍රස්ටිං ආකේඩ් ෆ්ලයිට් සිමුලේටර් ගේම් එකක්. මේක අපිට හම්බෙන ෆ්ලයිට් එක මේ විදිහට කන්ට්‍රෝල් කරගෙන ඉස්සරහට අරන් යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාගේ ඉස්සරහට හම්බෙන යුද්ධ ටැංකි, හෙලිකොප්ටර්ස් වගේ දේවල් වලින් බේරිලා මිසයිල්ස් එකතු කරගෙන ෂූට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ලංකාවේ අපේම ගේම් එකක් ඉඳලා අනිවාර්යයෙන්ම ගේම් එක ප්ලේ කරලා ඔයාගේ අදහස් වගේ දේවල් ගේම් එකේ ඩිවලොපර්ස්ලාට රේට් කරන්නත් අමතක කරන්න එපා. ලිස්ට් එකේ 9 වෙනි ගේම් එක තමයි එයා සුපර්මර්සි 2 කියන්නේ. මේ ගේම් එකත් ගොඩක්ම amazing action shooter game එකක්. ඉතින් මේක අපිට හම්බෙන එයාක්‍රාෆ්ට් එක බැටල් කරන්න තමයි තියෙන්නේ. මිසයිල්ස්, බෝම්බ වගේ දේවල් එකතු කරගෙන මේක අපිට ප්‍රධාන ගේම් මොඩ් කීපයක්ම බලා ගන්න හම්බෙනවා. ඒ වගේම ගොඩක්ම amazing realistic graphic quality එකක් තියෙන ගේම් එකක්. ඉතින් ප්ලේ කරලාම බලන්න, ගොඩක් හොඳ ගේම් එකක්. ලිස්ට් එකේ 8 වෙනි ගේම් එක තමයි survival and rise කියන්නේ. මේ ගේම් එකත් open world category එකට වැටෙන ගොඩක් හොඳ survival ගේම් එකක්. ඒ වගේම මේ ගේම් එක අපිට multiplayer play කරන්නත් පුළුවන්, ඔයා වගේම තවත් කට්ටියත් එක්ක. ඉතින් අපිට ඕන කරන දේවල් එකතු කරගෙන, ගෙවල් වගේ දේවල් හදාගෙන ගේම් එකේ සර්වයිව් වෙන්න තමයි තියෙන්නේ. මේක අපිට day and night cycle එකක් වගේම ගොඩක් හොඳ මට්ටමේ graphic quality එකක් බලා ගන්න හම්බෙනවා. ඉතින් survival games play කරනවා නම් අනිවාර්යයෙන්ම play කරලා බලන්න. ලිස්ට් එකේ 7 වෙනි ගේම් එක තමයි The King of Fighters කියන්නේ. මේ ගේම් එකත් ගොඩක් ඉන්ට්‍රස්ටිං ඇක්ෂන් ෆයිටින් ගේම් එකක්. ඉතින් මේක අපිට හම්බෙන රියල් ප්ලේස්ලත් එක ෆයිට් කරන්න තමයි තියෙන්නේ. ඔයාගේ ෆයිටින් ස්කිල්ස්, පවර්ස්, වෙපන්ස් වගේ දේවල් යූස් කරලා. ඉතින් මේ ගේම් එකත් අපිට මල්ටිප්ලේ ප්ලේ කරන්න පුළුවන්. මේක අපිට amazing Japanese locations ගොඩක් වගේම unique hero characters ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම සුපිරිම graphic quality එකක් බලා ගන්න පුළුවන් ගේම් එකක්. ඉතින් ප්ලේ කරලාම බලන්න, ගොඩක් හොඳ fighting game එකක්. ලිස්ට් එකේ 6 වෙනි ගේම් එක තමයි Project Knight කියන්නේ. මේ ගේම් එකත් fantasy storyline එකක් තියෙන සුපිරිම action ARPG game එකක්. මේක අපිට හම්බෙන enemy monsters ලත් එක ෆයිට් කරලා ගේම් එකේ missions play කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට magical powers, weapons වගේ දේවල් යූස් කරලා monsters ලා kill කරන්න පුළුවන්. ඉතින් මාරම amazing game එකක්. මේ ගේම් එකේ beta version එක තමයි තාම නිකුත් කරලා තියෙන්නේ. මේ ගේම් එකෙත් අපිට ගොඩක්ම amazing graphics වගේම සුපිරිම sound quality එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් interesting game එකක්. ලිස්ට් එකේ 5 වෙනි ගේම් එක තමයි zombie hunter D-Day 2 කියන්නේ.
මේ ගේම් එක ඕෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් ගොඩක් හොඳ ඇක්ෂන් සොම්බි ෂූටර් ගේම් එකක් මේ ගේම් එකෙත් අපිට යුනික් ස්ටෝරි ලයින් එකක් බලා ගන්න හම්බෙනවා ඉතින් වෙපන් එකතු කරගෙන සොම්බිස්ලා කිල් කරලා ගේම් එකේ මිෂන්ස් ප්ලේ කරන්න තමයි තියෙන්නේ ඉතින් ගොඩක් හොඳ සොම්බි ෂූටර් ගේම් එකක් මේක අපිට ප්‍රධාන ගේම් මොඩ්ස් කීපයක් වගේම 3D ග්‍රැෆික් ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් ඉතින් සොම්බි ගේම් ප්ලේ කරනවා නම් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න ගොඩක් හොඳ ගේම් එකක් ලිස්ට් එකේ හතරවෙනි ගේම් එක තමයි බස් සිමුලේටර් 23 කියන්නේ මේ ගේම් එකත් ඕපන් වර්ල්ඩ් කැටගරියට වැටෙන සුපිරිම ලේටස්ට් ඕපන් වර්ල්ඩ් බස් සිමුලේටර් ගේම් එකක් මේක අපිට හම්බෙන එක එක විදිහේ මිෂන්ස් ප්ලේ කරලා මේ සිටි එක ඇතුලේ හම්බෙන බසස් ඩ්‍රයිව් කරන්න තමයි තියෙන්නේ මේක අපිට රියල්ම වෙදර් සිස්ටම් එකක් AI ට්‍රැෆික් සිස්ටම් එකක් ඩේ ඇන් නයිට් සර්කල් එකක් වගේ ප්‍රධාන ෆීචර්ස් ගොඩක් බලා ගන්න හම්බෙනවා ඒ වගේම ගොඩක් ලොකු මැප් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ග්‍රැෆික්ස් එමත් ගොඩක්ම රියලිස්ටික් විදියට ඩිසයින් කරපු ගේම් එකක්. ඉතින් ගොඩක් හොඳ බස් සිමුලේටර් ගේම් එකක්. ලිස්ට් එකේ තුන්වෙනි ගේම් එක තමයි Battlefield Mobile කියන්නේ. මේ ගේම් එකත් ඇක්ෂන් කැටගරියට වැදෙන ගොඩක්ම amazing first person shooter game එකක්. මේ ගේම් එක අපිට ප්‍රධාන ගේම් මොඩ් හතරක් බලා ගන්න හම්බෙනවා. PVP මොඩ් එකක්, team deathmatch මොඩ් එකක් වගේ multiplayer missions ගොඩක් බලා ගන්න පුළුවන්. මේ ගේම් එක අපිට tank, helicopters, machine guns, rocket launcher වගේ amazing weapons, vehicles ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම PC game එකක වගේම ගොඩක් හොඳ මට්ටමේ graphic quality එකක් තියෙන game එකක්. ඉතින් ප්ලේ කරලම් බලන්න මේ අවුරුද්දේ මේ ගේම් එකත් ලිස්ට් එකේ දෙවෙනි ගේම් එක තමයි CarX Street කියන්නේ ඉතින් මේ ගේම් එක Forza Horizon PC ගේම් එකට ගොඩක්ම සමාන විදියට ඩිසයින් කරපු ලේටස්ම ඕපන් වර්ල්ඩ් රේසින් ගේම් එකක් මේක අපිට එක එක විදියේ මිෂන්ස් ගොඩක් බලා ගන්න හම්බෙනවා හරියට රේසින්, ඩ්‍රිෆ්ටිං, ටයිම් ට්‍රයල්, ඩ්‍රැග් රේසින් වගේ ඉතින් ගොඩක්ම ඉන්ට්‍රස්ටිං ඕපන් වර්ල්ඩ් රේසින් ගේම් එකක් මේ ගේම් එක අපිට ටෝකියෝ, ජපාන්, ඉටාලි වගේ යුනික් මැප්ස් ගොඩක් බලා ගන්න පුළුවන් ඒ වගේම ගොඩක් හොඳ මට්ටමේ රියලිස්ටික් ග්‍රැෆික් ක්වොලිටි එකක් වගේම amazing real world vehicle ගොඩක් බලා ගන්න පුළුවන් ගේම් එකක් ඉතින් ඕපන් වර්ල්ඩ් ගේම්ස් වගේම රේසින් ගේම් ප්ලේ කරනවා නම් ගොඩක්ම හොඳ ගේම් එකක් ලිස්ට් එකේ පළවෙනි ගේම් එක තමයි Call of Duty Warzone Mobile කියන්නේ ඉතින් මේ ගේම් එකත් PC level මට්ටමේ graphic quality එකක් තියෙන සුපිරිම first person shooter multiplayer game එකක් මේක අපිට මල්ටිප්ලේ මොඩ් එක වගේම බැටල් රොයල් මොඩ් එකක් වගේ ගේම් මොඩ් කීපයක්ම බලා ගන්න හම්බෙනවා. ඉතින් අපිට ඕන කරන යුනික් අයිටම්ස්, ගන්ස්, වෙපන්ස් එකතු කරලා එනිමිස්ලා කිල් කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක අපිට ගොඩක් හොඳ මට්ටමේ ග්‍රැෆික්ස් වගේම මාරම amazing sound quality එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම Call of Duty games ගොඩක මැප් එකතු කරලා හදපු ගේම් එකක්. ඉතින් 20:22 වගේම 20:23 උනත් ගොඩක්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් ගේම් එකක්. එහෙනම් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරේ මේ අවුරුද්දේ දෙසැම්බර් වල ආපු සුපිරිම මොබයිල් ගේම්ස් 10ක් ගැන. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම මතක ඇතුව ගේම් ගෝල්කේ YouTube channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගත්තොත් මේ වගේ වීඩියෝස් හැමෝටම කලින් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ආයෙමත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.